ආයිබෝවන් රෙකෝඩින්.lk YouTube නාලිකාවෙතින් අද අපි ඔබට ගෙනෙන්නේ වාස්තු විද්‍යාත්මකව යම්කිසි විදියකින් නිවාසයේ දෝෂ තත්ත්වයන් නැති කරන්නට පුළුවන් වැදගත් වූ කරුණු කාරණයක්. ඉතින් මේ වාස්තු විද්‍යාත්මක දෝෂ කියන කාරණය ගැන ඔබ විශේෂයෙන් අවධානය යොමු කරනවා සහ ඒවා පරීක්ෂා කර ගැනීම වලට යොමු වෙනවා කියන කාරණේ අපි දන්නවා. ඉතින් එහෙනම් මේ කාරණේ ඔබට නිවැරදිව කරගන්නට, එහෙම නැත්නම් මේ පරීක්ෂා කිරීම ආදී නිවැරදිව කර කියාගෙන මේ කටයුතු ඉදිරියට ඉදිකිරීම ආදී කටයුතු කර කියා ගන්නට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා ඊට අවශ්‍ය සහයෝගය දෙන්නට අපි නිරන්තරයෙන් බැඳී සිටිනවා. ඔබට පුළුවන් පහත දුරකථන අංකයෙන් අපිව සම්බන්ධ කරගන්නට, ඔබගේ නිවාසයේ තියෙන සැලසුම් අඳිනවා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ නිවාසයට යම්කිසි කොටසක් එකතු කරනවා වෙන්නට පුළුවන්. දරුවාට අලුත් නිවාසයක් හදනවා වෙන්නට පුළුවන්. ඒ කරුණු කාරණා වලදී ඔබට පුළුවන්කම තියෙනවා පහත දුරකථන අංකයෙන් ඔබට නිවැරදිම වාස්තු උපදේශයන් ලබා ගන්නට. එහෙම නැති වුණොත් එහෙම ඔබ කරගන්නේ බොහෝ දුරට අර කවුරු හෝ වාස්තුවේදී කුලවා මේක පරීක්ෂා කරගෙන යම්කිසි විදිහකින් ඔහුට නොපෙනෙන සියුම් දෝෂ තත්ත්වයන් වලින් පීඩා විඳින්මින්, එහෙම නැත්නම් වාස්තු දෝෂ ඇති කරගනිමින් ඔබ ගෙවන ජීවිතයන් අපිට නිරන්තරයෙන් මේ වාස්තු පරීක්ෂණ වලදී, ඒ අත්දැකීම් වලදී අපිට හමු වෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔබට විශේෂයෙන්ම අවධානය යොමු කියන්නේ නිවැරදිව මේ කටයුතු කරගන්නේ එතකම ලිඛිතව ගන්න. යම්කිසි වාස්තුවේදීකින් යම්කිසි දෙයක් කරගන්න ඕන නම් ඒ ලිඛිතව ගන්න. මොකද ඒ පසුව අපිට විශ්ලේෂණය කරගන්න උනත් පුළුවන්, අපිත් එක්ක කතා බහ කරන්න උනත් පුළුවන්. ලිඛිතව ඔබ අතේ සටහනක් තියෙනවා නම් එහෙම නැති වාස්තුවේදීකට ඔබගේ නිවාසේ පරීක්ෂා කරන්න දෙන්නට එපා කියන කාරණේ ඔබට විශේෂයෙන් කියන්නට ඕනේ. අපි අද විශේෂයෙන්ම කතා කරනවා කර්චොෆ් ගේ පැහැදිලි කිරීමක් පිළිබඳව. මේ කර්චොෆ් කියනවා යම් කිසි විදියකින් නිවාසේ ස්වර්ණමය අනුපාතය 1:6.18 කියන අනුපාතයට, ඒ එක කියන්නේ අපි කියමුකෝ දිග හෝ පළල කියන කාරණේ. එතකොට ඒකට අර කොටසකට තියෙන අනුපාතයට යම් කිසි විදිහකින් යම් තත්ත්වයන් විශ්ලේෂණය කරනකොට, එහෙම නැත්නම් නිවාසයේ තියෙන යම් කොටසක් පොළවේ කොටසක් විශ්ලේෂණය කරලා ගන්නකොට ඒ විදිහට තියෙන කොටසක තියෙන පිහිටීම පිළිබඳ අවධානය යොමු කරනකොට ගෘහ පින්නයේ නිරන්තරයෙන් කම්පන ක්‍රියාවලියකට ලක් වෙනවා. කියන්නේ යම්කිසි ස්පන්දනයක් කම්පනයන් ඇතිවීමෙන් තමයි අපේ ගෘහය පවතින්නේ කියන කාරණේ කර්චොෆ් ඉදින් හොයාගෙන තියෙනවා. ඒකට මේ කර්චොෆ් කියන්නේ ඒ විද්‍යාත්මකව ඒ කරුණු කාරණා ඔහු විසින් ඔප්පු කරලා තියෙනවා. එතකොට මේ විදිහට බලද්දී යම්කිසි කොටසක් මේ ස්වර්ණමය අනුපාතයේ යටතේ තියෙන කොටසක් තිබුණොත් මේ කොටසේ තියෙන රිද්මය, රිදම් එක කම්පණය වීම කියන කාරණා ටික ඒකාකාරී රටාවකට තියෙනවා කියන එක ඔහු විසින් පැහැදිලි කරනවා. ඒ කියන්නේ යම්කිසි විදිහකින් ස්වර්ණමය අනුපාතයට එහා ගිහිලා තිබ්බොත් එහෙම මේක යම්කිසි අක්‍රමවත් රටාවකට කම්පණය වෙනවා, ස්පන්දනය වෙනවා. ඒ කියන්නේ අපේ තියෙන වාස්තු අපසරිය, එහෙම නැත්නම් අපේ පුද්ගල ඕරාවට බලපාන්න පුළුවන් අයහපත් දේවල්, අශුභ දේවල් මේ තුළ අන්තර්ගත කරවාගෙන තියෙනවා අපි. එතකොට මේක ස්වර්ණමය අනුපාතයට තිබුණොත් මොකක් සිද්ධ වෙන්නේ? අර ස්පන්දනය බොහොම රිද්මයානුකූලව ඒකාකාරී රටාවන්වලට තමයි සිද්ධ වෙන්නේ කියලා මේ කර්චොෆ් විසින් පැහැදිලි කරනවා. මේ ස්වර්ණමය අනුපාතයට තියෙන දිගත් පළලත් එක්ක බැලුවට පස්සේ. ඉතින් ඒ නිසා ඔබ නිරන්තරයෙන් අවධානය යොමු කරන්න, නිරන්තරයෙන් මේ ඒකාකාරී රටාව කියන එක නිවාසයේ මේ භූකම්පන රටාව, අපිට ඒක ඇහැට නොපෙනෙන ඒක රටාව. එතකොට ඇහැට නොපෙනෙන නමුත් විද්‍යාත්මකව ඔප්පු කරපු මේ ඔබට අන්තර්ජාලයට ගිහිල්ලා වුණත් බලන්න පුළුවන් කර්චොෆ් ගේ මේ කාරණා පිළිබඳව. එතකොට මේ කාරණා පිළිබඳව සොයාගෙන ගවේෂණය කරලා අනිවාර්යයෙන්ම ඔබ මේවා අධ්‍යයනය කරන්න. මොකද මේ විද්‍යාත්මක කරුණුත් එක්ක තියෙන කාරණා. එතකොට මේ භූකම්පන රටාවේ යම් කිසි දෙයකින් නිවාසයක අසුභව පවත්වාගෙන යනවා නම් ඔන්න ඒක අසුභ වාස්තු ක්‍රමවේදයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අසුභව නිර්මාණය කරපු වාස්තු නිර්මාණයක් ඔබ නිවාසයේ තියෙනවා කියන එක තමයි ඒකෙන් අදහස් කරන්නේ. එහෙනම් මේ අශුභතාවය නැති කරගන්න ඔබ නිරන්තරයෙන් පරීක්ෂාව නිවැරදි කර ගැනීම කියන කරුණු කාරණා ගැන අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත් කියන කාරණේ අපි ඔබට පැහැදිලි කරන්නට කැමතියි. මේ Earth Energy එක පොළවෙන් එන භූ ශක්තිය හොඳින් පවත්වාගෙන යන්නට මේ ස්වර්ණමය අනුපාතයට ඉදිකිරීම කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට පොළවෙන් එන ශක්තිය, Earth එකෙන් එන Energy එක, භූමියෙන් එන ශක්තිය නිවාසෙට ඉතාමත්ම වැදගත් වූ ශක්තියක්.
එතකොට මෙන්න මේ වැදගත් වූ ශක්තිය ඔබේ නිවාසයට ළඟා කරගන්නට එහෙම නැත්නම් යහපත් ආකාරයෙන් ලබා ගන්නට මේ ස්වර්ණමය අනුපාතය කියන එක අතිශය වැදගත්. එහෙනම් මේ Earth Energy එක අඩු කරන්නට එහෙම නැත්නම් Earth Energy එක එම වළක්වාලන්න බාධක නිර්මාණය කරගත්තොත් ඔබ ඒක වාස්තු වශයෙන් යම් කිසි විදිහකින් ගැටලු සහිත දෝෂ සහිත තත්වයන් ඔබ නිවාසය නිර්මාණය කරවා ගත්තා වෙනවා. එහෙනම් මේවා ගැන දන්න කියන ඒ පිළිබඳව යම් කිසි විදිහකින් දැනගෙන කටයුතු කරන වාස්තුවේදීන් එක්ක ඔබ මේදී කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙන්නේ ඇයි කියන කාරණේ තමයි මා මෙහිදී ඔබට අදහස් කරේ. ඉතින් මේ ශක්තියන් කුමටද කියලා ඔබට හිතෙනවා. ඉතින් ඒ අර ශක්තිය ගැන කියනවා, මේ ශක්තිය ගැන කියනවා, එක එක ශක්තියන් ගැන කියනවා. ඉතින් පුද්ගලයාගේ හැම පුද්ගලයාම ඔබ දන්නවා පුද්ගල ඕරාවක් තියෙනවා. මේ පුද්ගල ඕරාව හැදිලා තියෙන ශක්තියන් වලින් ඒත් එක්කම අපේ ස්නායුක ක්‍රියාවලියක් තියෙනවා. ස්නායුක ක්‍රියාවලියට යම්කිසි විදිහකින් ඉලෙක්ට්‍රෝනමය සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට විද්‍යුත් සන්නායකතාවයක් තියෙනවා. විද්‍යුත් වශයෙන් ඔබ දන්නවා උතුරට ක්‍රියා කරන චුම්බක ශේෂ්ත්‍රයක් ගැන ඔබ අහලා ඇති. අහන්න දෙයක් නැහැ. මාලිමාව තිබ්බට පස්සේ උතුරට ගේ කැරකෙනවා කියලා කියන්නේ චුම්බක ශේෂ්ත්‍රයක් ක්‍රියා කරනවා කියන එකනේ. ඉතින් එතකොට මේවා කියන්නේ යම්කිසි විදිහකින් මේ කම්පණය වෙන රටාවන්, එහෙම නැත්නම් ආකර්ෂණය වෙන තලයන්, එහෙම නැත්නම් ආකර්ෂණය වෙන රිද්මයන් තියෙන. එතකොට අපේ තියෙන මේ මොළයේ තියෙන සංනිවේදන පවා අපිට මොළයට කතා කරන්න, දැන් වචනය පිට කරන්න, දැන් අදහස් දක්වන්න කියන, එහෙම නැත්නම් ඒකට විරුද්ධව කතා කරන්න, ඒ සියලු දේ සංනිවේදනය කරන්නේ යම්කිසි විද්‍යුත් යාමන ක්‍රියාවලියක් කරා. ඉතින් එතකොට මේ සියලු දේටම මේ කියන චුම්බක ශේෂ්ත්‍රයන්, මේ කියන තරංග ශක්තියන්වල බලපෑම නිරන්තරයෙන්ම පුද්ගලයාත් එක්ක තියෙනවා. ඉතින් ඒකයි අපි මේ ගැන ඔබට නිරන්තරයෙන් කියන්නේ. මේවා අශුභාකාරයේ තිබ්බොත් ඔබට බලපාන්නේ ඒවා දුක්ඛිතාකාරය වෙන්න පුළුවන්, අශුභාකාරය වෙන්න පුළුවන්, රෝග සාධනාකාරය වෙන්න පුළුවන්, දරුවන්ගේ අධ්‍යාපනය අයහපත් වෙන ආකාරයට වෙන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයට බලපාන්නට පුළුවන්කම තියෙන ඔබේ නිවාසයේ තියෙන වාස්තුමය අපසරිය ඔබ අයහපත් ආකාරයෙන් නිර්මාණය කරලා ඒවා නිවැරදි කරගන්නට නිවැරදි වාස්තුවේදී හමුන්න ඕනොත්. ඉතින් ඒ නිසා ඒ ගැන ඔබ අවධානය යොමු කරන්නට ආරාධනය කරනවා. අද දිනේදී අපි මේ සම්බන්ධ විශේෂයෙන් ඔබට කතා කරේ මේ ගැන අවධානය යොමු කරන්න අවශ්‍ය නිසා අපි තවත් වැඩසටහනකින් ඔබත් සමඟ සම්බන්ධ වෙන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට ආයුබෝවන්.